වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා සැකකරු පොලිසියට ගෙන යන අවස්ථාවේදී ඔහු පොලිස් අත්අඩංගුවෙන් මිදී පැන ගොස් ඇති බව වාර්තාවේ. Thank you.
ගන්න සර්. අංක 1. චාරිකා උයන්ගොඩව මට තනියම මුණ ගැහෙන්න ඕනි. හරියටම හරියටම හරි. ඒ ජනප්පේ නිලිය තමයි. හැබැයි මේ මොහොතේ සිද්ධ විය යුතුයි. තේරුණා? අංක 2. අංක 2. අංක 2 තමයි එයාටයි මටයි මෙතන ටග්ගල් පිටවලා යන්නේ හෙලිකොප්ටර් එකට ඕනි. මගේ කාරණාව පැයක් ඇතුළත ස්ටෝරේ නැති වුණොත් මම මේ බොත්තම තද කරලා බ්‍රාස් කරලා දානවා. තේරුණාද? ගෝ ගෝ! මේක අපිසෙක්. මෙවැනි හරියන්නේ නැහැ. මම එක පොන්නේ දෙන්න. හලෝ. ඔව්. කොට කොට වලහනනේ මම බිල්ලට දෙන්නද? ඔයාට පිස්සුද? චාරිකා මිස් මෙතනදී තත්ත්ව දේරුම් ගන්නද? මේ පිස්සා මෙතන කාන්තාව පස්සේ එකයි පුංචි දරුවෙක් එකයි හිර කරගෙන ඉන්නේ. මේ 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 ඔය සේරටම වඩා චාරිකාව වටනවා. චාරිකා කියන්නේ ලංකාවේ ජනප්‍රිය නිලිය. මිස්මට පොඩි වෙලාවක් දෙන්න. අබ්බයි කලන අපි තමන් ඉල්ලීමට ගඟ වෙලා චාරිකාව වෙන්කොට මෙතෙන්ට ගෙන්නවා. දැන් අපි ඉන්න තාවෙට එමු. තමන් ඇතුළේ හිර කරගෙන ඉන්න අය හැමෝම එළියට එවන්න. ඊට පස්සේ අපි චාරිකාව උඩට එවන්න. मंगेर कलमल की सरता नहीं पड़े निका ඒ මනුස්සයා පිස්සෙක් වුණා. අද සැලුන් එකට ඇවිල්ලා කරපු වැඩේ අපිට අවශ්‍ය පබ්ලිසිටි කප්පල ලැබුණා. අනිකාෂේ මොකටද රිස්ක් එකක් ගන්න? චාරිකා වඩ 100%ක් විශ්වාසද?
මට විශ්වාසයෙන් තමයි අශේන් මං කියන්නේ දැන් මොයි වැඩි නතර කරන් बरपतल තුවාලේ බරපතල නෝනට මිනිහට දුවා ගන්න බැරි වෙතිනි මිනිහා හැංගිලා ඇත්තේ දැන් ඌව හොයන්න මොකක්ද අරගෙන තියෙන ඇක්ෂන් එක සර්ච් යුනිට් එකක් දාලා තියෙන්නේ ඔව් පොලිසිය මිනිහා හොයනවා හැබැයි තාම නම් කිසිම ආරංචියක් නැහැ එයාලට බැරි වුණා මාංචි දාපු මෙන්ටලි අන්ස්ටේබල් මිනිහෙක්ව රිමාන්ඩ් එකට යනකම් පරිස්සම් කරගන්න ඔයා හිතනවාද මිනිහා බැලලා ගියට පස්සේ එයාලට මිනිහා හොයා ගන්න පුළුවන් වෙයි කියලා අපිට මොකද්ද කරන්න පුළුවන් රවිෂ वह कैम का लिदा गया मरता बैग के अति नाश कर अभी हेटू देव ने कहा वेन्नी मुकादी के लिए पालम हेटू देव ने कोटा अपने सुबारान चेक के माले माँ मैं मिस्पीर दाल डाल लंड रे बांड को माले तू आले दुनी देंग वातुर गालना आगे लेने वाले मगे कपूर का ना माँ बाला गन्ना ඒරුණා ඉස්සරලා මම කියපු දෙනින් තමයි දානකෝ ගිහිල්ලා එහෙම කියන්න එපා මල්ලේ ලේ දකෙද්දි අපිට එන්න පුළුවන් ද මල්ලේ අපි මිනිස්සුනේ අවුලක් හදන්න එපා මල්ලේ සල්ලි නැත්තම් කියන්න මං අතිවිදෙන් කරලා බේත් දාන්න මං සරයා කිව්වනේ මගේ කකුලගෙන වදවන්න එපා කමුසේ ආ මල්ලේ මේ පාරේ තමයි අර නිලයේ ගෙවල් තියෙන්නේ චාරිකා විවන් කොට මල්ලේට කියන්න මල්ලේ ඩකේ දිත් බඩ පිරෙනවා. ඇයි මල්ලී දන්නේ නැද්ද? අර අටේ කතාවෙ ඉන්නේ. මල්ලේට කියන්න මල්ලේ මම මොන හයර් එක ඇදුනත් අට වෙනකොට ටීවී එක ඉස්සරහා. ටීවී එකේ මූණ ඩකෙද්දි ගෙදර ගෑණි තමතගෙනව මල්ලී. කරුණා කරලා කරුණා කරලා කරබගෙන යන්න. මල්ලී කතාවට අවුල් වගේ නේ. ඒ මල්ලේ අටේ කතාව බලන්න නැද්ද? දී බලන්න වෙලාවක් නැහැ. බිසී නේ. මල්ලී කකුල මොකද උනේ? කකුල කකුල වැටිලා. මොකෙන්ද? අනේ වඳින්න බුදු අයියේ. කරමගෙන යන්න. ඔන්න ලයිට් කරන තර කරනවා ඔය ලයිට් කරු ගාමි මේ ඉස්සරහා මල්ලේ ඔව් ඔබ දාරු ඔබ දාරු ආ මල්ලේ මේ හරිය මේ හරියම නේ අර නිලි නිලි මිස් ගිගේ හරි ගාන කීයද මල්ලේ නෑදෑයද ගාන කීයද දෙන්නම් 200ක් ගන්නවා නිලි මිස් ගිගේ ගාවින්ද 250ක් දෙන්නු ආ තියා ගන්නවා අපොසෙත් එක හයර් වෙනකොට අපිට ගන්න ඕන මේ මල්ලේ ඉතුරු मुनो ये रे
හරි හරි මම ඔෆිස් එකට එනවා නෑ නෑ කෙලින්ම උතන්ට එනවා ඕකේ අපි විශ්වාස කරන විදිහට රෑ 7:00 8:00 වගේ ඒත් පෝස්ට් මෝර්ටම් එක යනකම් තාම කුක් කියන්න බෑ කන්න ගාරෙන් චෙක් කරන්න නැහැ හැබැයි මිනිහා පොලිසියෙන් පැනලා ගිය වෙලාවත් එක්ක බලද්දී මිනිහට මෙතනට එන වෙලාව හොඳටම ඇති අපි මේ මිනි මරමුනේ රෑ 7:00 කියලා උපකල්පනය කරත් මිනිහට මෙතනට එන්න යන විනාඩි 20ක් 30ක් වගේ කාලයක් කපුල තුවාලෙ කුත් තියාගෙන ඕකේ විනාඩි 45ක් කියලා කියමු ස්ටිල් පොසිබල් අපිට කිසි කෙනෙක්ට වෙඩි සද්දයක් ඇහිලත් නැහැ CCTV වල මොනවද රෙකෝඩ් වෙලා තියෙන්නේ දවස් 3ක් තිස්සේ CCTV ඔෆ් කවුරුත් බලෙන් ඇතුළේ නැහැ. ඔව්. මේ ගෙදරට කවුරුවත් බලෙන්වත් හොරෙන්වත් ඇතුළු වෙච්ච බවට අපිට කිසිම සාක්ෂියක් හම්බ වෙලක් නැහැ. සුදීර්. පොඩ්ඩක් මෙතන බලන්න. මේ තියෙන ඊයරා ගෙදරට ආපු කවුරු හරි දෙන්නෙක්ගේ පාසල. මොකද ඊයේ 6:00 විතර මෙහෙට පොඩි පොදයක් ගිහිල්ලා තියෙනවා. ඊළඟ කොහොම? අපේ ආයතන කියන්නේ කලණගේ ගේ තියෙන තැන හොයාගන්න කියලා. සිංහල අවුරුද්දත් ළඟයිනේ. අපිට පොඩි නෑගමනක් යන්න තියෙනවා. ඕකේ. ललित गमेंदीन चारिका के मुखर वे सकने ललित वे दिन वीदुर सेट का बीमेट लग के डुना इन्हों ने वचन एक पद मटकता करेने ललिता के दिन इन पिटवेन ने कालिंग चारिका अंतिम टे ललितार मनाद की हुए ये मुन कुछ की हुए ने साली वगैरह दुन्ना उड़ी पुड़ी बड़ो वगैरह दुन्ना किधर के नियान ने किये ला जनप्रिय नाम හැමෝටම ප්ලෑන්ස් තිබුණා යශානි. හැබැයි දැන් මේ හැම ප්ලෑන් එකක්ම ඉවරයි. චාරිකාගේ මිනි මරම ගැන හොයන්න මෙලහකට චාරිකාගේ ෆෝන් එක පොලිසියෙන් චෙක් කරනවා ඇති. ඉතින් බලපන් අන්තිමට චාරිකා මැසේජ් කරලා තියෙන කෝල් කරලා තියෙන කාටද කියලා. चारिका मट हाई विशी हाथ मेसेज कर दिन फिर प्लान कर पड़े नात्र कर मेसेज
मैं मातुरु अभी बुद्धि में अपराधी मार्श नहीं करके मैं खाला गया मद अनेनो ना मगे पुता किसी वरदा कले ने कोला हिंसकाय अम्मा दाने नेतु रहती मैं वेनो कोटे खाला ने मिनी मेरे मकड़ाक संबंध है चारिका उयान गोड़े की ना प्रसिद्ध नीली अगे मिनी मेरे मकड़ाक अनेनो ना मगे पुता मिनी मरु एक ने मैं एक अट मिनी अम्मा रहने दिया मैं सिख मधुरे कस बनाने बैठा अम्मे आप इधर दें खाले ने खामरे पड़ा चेक कराने चारिका की तरफ नहीं तो रहती मैं वाके फोटो कलेक्शन है कल ना चारिका टे पिस्सू बैठने रसी केक पे नॉनी ओह नॉनी पुता मेरे की नीली टे पुद्मा कार्य के बंद था तीनों ना मैं नीली के पार्टी रही है हम अपनी तो रहे हम पुता एक तो खेला और वाके कोल्ला के कोल्ला खोड़ी वो काउंस सर्म कर दूँ मार කුකුල් බෙටි බෙහෙතර වුණ වෙනවා කියලා අහලා තියෙනවා ඒ වගේම තමයි මේ වගේ කුණු කූඩේක තිබිලා මේ වගේ සාක්ෂියක් තිබෙන්නත් පුළුවන් मानसिक रोग व्यक्ति है ना बेहद गाने का अतर मगन आवाज पुकेने देख खाल ड्रग एडिक्ट के हेलो मिस मैं शिरान कथा कर रही मिस चारिका मिस के एसएमएस कैंपेन के बारे में अपने चारिका ने अति वेच्चे के देमो ने एसएमएस कैंपेन द माले नहीं मिस वेना प्रश्न है आप अद उदय मगे ऑफिस से कटे पुलिस सिंह आओ मिस मामा तमाय शिरान टे चारिका के एसएमएस कैंपेन के बारे में चारिका वेन में यह मनोकर पुलवान दे मिस एसएमएस लक्ष्य देखा गहन ने मामा ये बार दूंगे चारिका किया ने मगे आलू एक ने में सहोदरिया पगे अने मेरे तो भी चारिका ने बेच चुदे ही इनकी मत ही तो बुदे आते में इस सीसीटीवी फुटेज से लिंक देख का यशा ने नीतरे में चारिका लगे दे हाँ चारिकाल गेदर
ඒ චාරිකාව ජනප්‍රියම නිලයකන කැම්පේන් එකේ වැඩවලට අපි මහරෑ තිස්සේ නැගිටගෙන පත්තරවල කූපන කප කපා පුරවලා පහුවදා උදේම තැපල් කරනවා. चारिका मेसेज कैंसल දැන් එකක් කියනවා තව ටිකකින් එක වෙනස් කරනවා. ඔන්න ඕක හින්දම තමයි චාරිකාට යාළුවන් ආශ්‍රය කරන්න බැරි. එතකොට අශේනුයි මේනක. එයාගේ චාරිකාගේ යාළුව නෙමෙයි. පිස්සුද මිස්. ඒ දෙන්නම සීනි බෝතලට යදින ඇබලෝය වගේ චාරිකාගේ පස්සෙන් යනවා. චාරිකාත් ඉතින් hinaව දාලා එදෙන්නගෙන් යාගේ වැඩ කරව ගන්නවා. මහ මෝඩය දෙන්නෙක් මිස්. බැෂේ නම් පිටිකුවේ දැයි චාරිකා අතර ලබ්ධුචයක් තිබුණා කියලා. ඒකට මේනක ඉරිසයක් කරා. බොරුසය ඔය අශේනුයි මේනකයි pore කුකුල්ලු දෙන්නෙක් වගේ චාරිකාගේ ලව් එක දිනා ගන්න නිතරම මරා ගන්නවා. චාරිකාත් ඉතින් ඒ දෙන්නව ෆෝන් කරලා ආතල් ගන්නවා. හැබැයි ඇත්තටම චාරිකා ඒ දෙන්නව චුට්ටක්වත් කියා කලේ නැහැ. එයා කැමති උනේ ලොකු අතුවල්ල. එතකොට චාරිකා කාටද ඇත්තටම ආදරය කරේ? අපිට ඇත්ත කිය. හස්තික දුනුවිලට. දුනුවිල මහරජතුමාගේ පුතාට. හලෝ. හරි. මම දැන් මේ चारे अभी गुदरट टिकेन टीक लंगेनवा मन चारिका यानगढ़ की फोन रिकॉर्ड सकूम चेक करा धन्यवाद वेड चारिका यानगढ़ वेड़ती बुदा सिर हरियट में क्यों වැඩිතියන විනාඩි 20කට කලින් චාරිකා ගෙදරට කෑම වර්ගයක් ඕඩර් කරලා තියෙනවා. ඒ කෑම ඕඩර් කරපු තැන ඉඳන් චාරිකාගේ ගෙදරට එන්න යන්නේ හොඳටම ට්‍රැෆික් තියෙන වෙලාවකුණත් හරියටම විනාඩි 30ක් වගේ කාලයක්. චාරිකාට වැඩි තියපු වෙලාව එක්ක බලද්දි ඒක ඒ තරම් ට්‍රැෆික් තියෙන වෙලාවක් නෙමෙයි. එහෙම බැලුවොත් ඒ කෑම ඩෙලිවර් කරපු මනුස්සයාට චාරිකාගේ ගෙදරට එන්න යන්නේ හරියටම විනාඩි 15ක් 20ක් වගේ කාලයක්. මගේ ගණන් හැදිල්ල වැරදි නැත්තම් ඒ කැම ඩෙලිවර් කරපු මනුස්සයා චාරිකාව යනකොට වෙඩි තියපු වෙලාවේ ඒකේ අවට මින්න ඕනි. ඔබට කිව්වා මේ ඔස්සේ වැඩ කරන්න ඕනේ නැහැ අපෝ හිටුව දෙන්න දුන්නා මේ තියෙන්නේ. එහෙමද? පොඩකවත් ඉන්ෆෝම් කරගෙන නැහැ. Anyway. Thank you sister.
सिस्टर में लड़ा के जीवित रहूँ। तमुंगा में हाँ टेकना आवे आई किया ला, अपे का टेप हैडली कराने थे नहीं? तेदास दाहना में जनवरी विसी हाथ बनी था। एक याने रह हाथात हाथाई दहायत अतरा। चारिका वो यंगुड़े की ना प्रसिद्ध नीलिया तमुंगा लगे आए थे नहीं क्या मोड़े करना? मांग हरी ने? मटब विलावना हरी टम मतलब नहीं मेडम। अबे इधर है चारिका में क्या में करना उड़ करा था मैं? सामान्य चारिका में नितर में क्या मॉडल करने तमुंगी आए थे नहीं द? ओ मैडम, ये रहे पार्टी दिन कोड़ा अपने तमें क्या मॉडल करने? आ, एक याने तमु नितर में चारिका और यान कोड़े के गिदर टे याने ये ने क्या ने? हाँ? नहीं मैडम, अपने कंपनी के हाथ तरह देने किन्नो ने डिलीवरी करने? इतिंग याला इंदल हेट लेट आवे ना? जानवर वीसी हाथ वनी द असे तो की ये डर तमुंगे आए थे ने पिटा तूने क्या है मेरे डिलीवर कराना कॉल लेके दिल्ली में ना डिपाइम माँ पिटा तूना मैडम असे तो चारिका और यंगड़ी की गेला के टा आवाज़ टा पास से मुकदूने कोई वेला आदे वेटी साथ दिया हमने मामा क्या मेरे का अरे क्या ना वात्ता तोड़ देने की मैडम इस तरह दूर देने बेहतर है ये तो कोटे में थमाई मट साथ दिया हमने हर एक निका पुसरा दिन या पुपुर ना होगी ये वाला भी ऐसे तो बायो ना हो मैडम मान देने का तेवड़ी साथ देख के ला ये बाय तावत पेड़ियों ने गई नीलेर बहाब मिनिसु देना देख कर बसी तावत बहादुरियों किया ना सिद्ध खाओ दे मिनिसु देना वो आये मिनिसु देना के मुँह ने देख का दे नहीं मैडम मां गेट में गया तो लेन हदा दिमाग में ये देना दूर नीलेर बसी मां ये लाइ मुँह देख के नहीं मरने देने तिबुना तो तमसे तिके के बेका बहुत के लिए केले तिबुना ना कालिंग मंगर रात की में मंगर रात की मंग तानी है मगी दाकिन पुलवांग मेके हम सैकेला खाला नट අපිට මේ වෙද්දි කලනේ ගෙදර තිබිලා මිනි මැරිමර් භාවිතා කර ආයුධය හම්බ වෙලා තියෙනවා මිනි මැරිමට භාවිතා කළා යයි සැක කළ හැකියාවිත ඒ සුදීරට වෙන මොකක් හරි උපකල්පනයක් තියෙනවද මේමයි සර් මම සාමාන්‍යයෙන් ලේසියෙන් විසඳන ප්‍රශ්න වලට එච්චර කැමති නෑ ओके
කොහොමරි අපිට කල්ලගේ ගෙදර ආයුධයක් තිබිලා හම්බුණා. ඒ වගේම චාරිකා උයන්ගොඩගේ හොඳම යාළුවෝ තුන්දෙනාගේ කට උත්තරවල අපිට සැලකිල්ලට ගන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඔව් මේ කට උත්තර තුන හරිම රසවත්. මේ කට උත්තර වලට අනුව අශෙන් චාරිකාට ආදරය කරලා තියෙනවා. ඒ ආදර යෝජනාව චාරිකා කීප වතාවකම ප්‍රතික්ෂේප කරලක් තියෙනවා. දිගින් දිගටම චාරිකාට කරදර කිරීම ගැන මේනක නිතරම අශේන් එක ගැටුම් ඇති කරගෙනක් තියෙනවා. ඒ දෙන්න අතර තිබෙස පොඩි සීතල යුද්ධයක්. ලස්සන කෙල්ලෙක්ට මැදිවිච්ච කොල්ලො දෙන්නෙක්ට ඒසියෙන් යාළුවෝ ඉන්න බෑස. කොමාරි මේ ඔක්කොම ඇස්සේ කලන පිළිගන්නවා චාරිකාව යන්ගඩව මැරුවේ එයා කියලා. ඉතින් එහෙනම් ඇයිසා අපි මේ කේස් එක ක්ලෝස් කරන්නේ නැත්තේ? මං කිව්වේ ලේසින් විසඳන හැම දෙයකම මොකක් හරි කොස්සක් තියෙනවා. මේකත් ඒ වගේ තමයි. අපි කලන මේ වැරද්ද කරා කියලා හිතලා මේ ගැටේ ලියන්න හදද්දී තවත් අපිට ලිහිච්ච නැති ගැට ගානක් පේන්න ගන්නවා. පළවෙනි එක කෑම ඩෙලිවර් කරපු අසිතගේ කට උත්තරයට අනුව මිනි මැරුම වෙච්ච දවසේ රෑ චාරිකා උයන්ගොඩගේ ගෙදර ඉඳලා දෙන්නෙක් එළියට බහලා තියෙනවා. ඒ වගේම දෙන්නෙක්ගේ අඩිසලකුණු චාරිකාගේ ගෙදර ඉස්සරහා තිබිලා අපිට හම්බ වුණා. ඒත් කලන දියුර දියුර කියන්නේ තමන් මේක කරේ තනියම කියලා. සමහර විට කලන එයාගේ පාටනම ආරක්ෂා කරනවා වෙන්න බැරි නෑ. ඒකත් එක උපකල්පනයක්. ඒත් ආපහු අපිට उत्तर नैति प्रश्न टीका मिनी मेरम सिद्धवेन दवास देखट कालीन सीसीटीवी ऑफ करानी चारिका उयांगड मिसिंग देखा बहुम असामान्य विधियट ए दवसेम चारिका यागे सर्वन ललिता गिदरे नंगे ऐ चारिका एवं त्याग करानी ललिता කටඋත්තරේදී කිව්වේ දවස් දෙකකට පස්සේ තියෙන පාටියට ලලිතා ඉන්න ඕන නිසා චාරිකාව ගෙදර යවුවා කියලා. එතකොට ඒක බොරුවක්ද? අශේන්ගේ මේනකගේ වගේම යෂානිගෙන් උත් පාටියක් ගැන අපිට තොරතුරු කියවුණා. පාටියක් තියෙන්න තිබිලා එදාට ඒක කැන්සල් කළා. හැබැයි පාටියක් තිබිලා එහෙම කැන්සල් කළා නම් චාරිකා මෙසේජ් එක දෙන්නේ මේ තුන්දෙනාට විතරක් වෙන්න බෑනේ. එහෙනම් පාටියට එන්න තිබ්බ හැමෝටම මේ මෙසේජ් එක දෙන්න තිබ්බ. අපේ හැම දෙයක් සිද්ධ වුණේ. මට කියන්න සුදිර කියන්නේ ඔය ලලිතා බුරු කියනවා කියලා. බුරු කියන්නේ කවුද කියලා මම දන්නේ නැහැ සර්. හැබැයි මට ෂුවර් කවුරු වරි अपे मे देव हंगन होगी प्रभिशन अद माल नैटवेला हर तो देखा प्रभिशा यानी पांच लट සුදිර ප්‍රවේශ වයි මාලන් වහන්තර දන්නවනේ ප්‍රවේශයට පොඩි කෝල් එකක් දෙන්න මේ වගේ වෙලාවල් වලදී ගෑනු සංවේදී වෙනවා බැටි දුව ඔයා පරක්කුයි ඉක්මන් කරලා ගිහිල්ලා සුදු වෙනද මැඳගෙන එන්න මං අයන් කරලා තියෙන්නේ ඔය ඒ ගමන අපව ඉඳගත්තා මහන්සි අරින්න වෙලාවක් නෑ ළමියෝ ඉක්මනට යමු මේ මහන්සි අවුරුදු දෙකක් පරණ අය අම්මේ මොහොතකට වාඩි වුණා කියලා ඒ මහන්සි නිවෙන්න Thank you.
පුතේ මේ දරුවා නැති වෙලා දැන් අවුරුදු දෙකක් වෙනවා මම දුවට කියන්නේ මාලන්ව අමතක කරන්න කියලා නෙවෙයි ඒ කවද වෙනකම් ඔයා ඒ දරුවාව සිහි කර කර මොම දුක් වෙනවද මට මේ දුක පාලනය කර ගන්න පුළුවන් දුකක් නෙමෙයි අම්මේ එහෙනම් ඒ දුක පාලනය කරගෙන ගොඩාක් කල ඒත් මාලන්ව නිතරම මතක් වෙද්දි මට දැනෙන්නේ මහා සම්පූර්ණ බව මට තේරෙනවා ගොඩාක් කලින්දල එකට ජීවත් වෙන්න හිතාගෙන හිටපු දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ට හදිසිය මේ වගේ කරදරයක් වුණාම ඕම හිතන එක සාමාන්‍ය දෙයක් ඉද්දුවේ ඒ අසම්පූර්ණ බව සම්පූර්ණ කරගන්න පුළුවන් ඉන්නේ ඔයාට විතරමයි संपूर्ण अवधान अवश्य बला सर मैं रेडी बन ओके सर दी मेरू चार कटाई दुनिया महत्व तुम आगे पुता हस्तिक दुनिया अत्र संबंध पत्र सर मेटी का दंड थी चारिका हस्तिकाई चारिका मेरे ने दवा स्की कली संबंध नतर यह संबंध नतर वेला दवा दिगट पस्ते हस्तिक दुन वेला दवा दिलिया के कयाल होना सर देंगोय सुधीर किया डहदा ने चारिका हुए अंगोड़ के मरने एट हस्तिक दुन वेला के संबंध तीनों के लिए මංගෙම ලේසියෙන් නිගමන වලට එන කෙනෙක් නෙවෙයි සර්. හැබැයි මං කැමති අපේ පරීක්ෂණය ඉවර වෙනකොට මේ හැම සිදුරක්ම බැහැලා තියෙනවා. සුදිර දැන් මෙතෙන්ට ඇවිල්ලා බොහොම සීරුවට මාරුවට මඩොයි කියන්න හදන්නේ. හස්තික දුනුවිල කියන්නේ මගේ වයිෆ්ගේ අක්කගේ පුතා බව හොඳට දැනගෙන. මං සුදිරට මෙන්න මේ කාරණාව කියන්න හැබැයි මේ කාරණාව කියන්නේ නෑදෑකම හින්දම නෙමෙයි ආ හස්තික දුනුවිල කියලා කියන්නේ දුනුවිල මහ ඇමතිතුමාගේ පුතා දෙරුණනේ කරුණු කාරණා නිශ්චිතව දන්නේ නැතුව මේ ප්‍රශ්නෙට අත දාන්න එපා මේක හරියට අර හුඹාවකට අත දාන වගේ වැඩක් නේ හස්තික මහ ඇමතිතුමාගේ පුතා වීම එයාගෙන් ප්‍රශ්න නොකර ඉන්නකට සුසුකමක් නෙවෙයි නේද සර්? කලණගේ ගෙදර තිබිලා කලණගේ ඇඟිලි සලකුණුත් එක්කම චාරිකාට වෙඩි තියපු ආයුධේ හම්බ වෙලා තියෙද්දි සුදිරයි හස්තික පස්සෙන් පන්නන්නේ මේ. ඒ මගේ ඉවස. මොකද මට දැනෙනවා කොහරි තැනක हेलो දුනුවිල මහමෙතුමා ඉන්නවද? ආ. ආ, අයියේ. කොහමද?
හස්තික පුතා ඉන්නවද මේ පුතාගෙන එක එක තොරතුරු මේ ටෙලිවිෂන් වලයි පත්තර වලයි යනවනේ මේ දවස්වල වැඩිපුර ආ සෞත අප්‍රිකා ගිහින් ඇත්තද ආ හරි හරි නිවාඩුව ලැබුණු වෙලාවක මම ওই පැත්තේ දැන් ඉන්නකෝ හොඳයි හොඳයි තියන්න සුදීර සතිය එකමාරක් තිස්සේ හස්තික ඉන්නේ සවුත් අප්‍රිකාව වල ලබන සතියලු එන්නේ මම එකක් කියන්නේ ඔය ඉවට වරදින වෙලාවක් තියෙනවා කියනවා ජනප්‍රියම නිලය වෙන්න ඕනේ මමයි ස්ටාර් වෝඩ් එක හම්බ වෙන්න ඕනේ මට අනිත් එක මේ චාරිකා මැරිච්ච පළියට එයාට අවෝඩ් එක දෙන්න වටිනවද මේ ලංකාවේ ජනප්‍රිය නිලය මම යට වැඩිය මම දක්ෂයි මේක නම් මහා චාටර් වැඩක් හලෝ කලනගේ එකම කකුලට දෙපාරක් පෙඩි වැදිලා තියෙනවා. ඔව්. මුලින්ම මෙයා පොලිස් අත්අඩංගුවෙන් පැනලා යද්දි පෙඩි තියලා තියෙනවා. දෙවෙනි පාර මෙයාව අත්අඩංගුවට ගන්න පෙඩි තියන සිද්ධ වුණා. මෙතනදී අපිට කලනගෙන් අවශ්‍ය වෙන හැම දෙයක්ම අපි යාගෙන් ප්‍රශ්න කරලා ඉවරයි. මට ඊළඟට මෙයාගෙන් ප්‍රශ්න කරන්න වෙනවා මර්ඩර් එක වෙච්ච තැනට ගිහිල්ලා. जनप्रिय निलिपिस හස්තික සජනිත් එක්ක 25 වෙනි සවුත් අප්‍රිකාවේ මිනිහා තාමත් ඉන්නේ සවුත් අප්‍රිකාවේ ඒ වුණාට සජනි ස්ටාර් සම්මාන උන්ට ඇවිල්ලා තියෙනවා සජනිට 2 එකට වඩා ස්ටාර් සම්මාන වලින් ජනප්‍රිය නිලිය වෙන එක ලොකුයි එහෙනම් ලංකාවට එන්නේ ඇති කොයි කාලෙද චාරිකාගේ හස්තිකගේ සම්බන්ධය ගැටලද චාරිකාගේ මරණ දවස් කීපයකට කලින් මන් දැක්ක ගොසිප් සයිට් එකේ තියෙනවා හස්තික තමයි මේ මරණට වග කියනවා කියලා ඕනම ප්‍රශ්නයකට මුල ගෑණියෙක්ලුනේ එහෙනම් මම මේ කියන්නේ චාරිකාගේ මර්ඩර් එකටත් හේතුව ඔය ගෑණුට පැටියද දන්නේ එහෙනම් වෙන්නත් පුළුවන් කොහොමද තමයි සචිනිය මේට ගෙන්නලා කට උත්තරයක් ගන්න स्टार्ट
ජනප්‍රිය නිලිය වෙන්න මං ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. එදා චාරිකාට ඒ බෝඩ් එක කිහම මට ගොඩක් දුක හිතුණා. ඒකයි මම මීඩියාකට එහෙම දෙයක් කිව්වේ. ඒ කියන්නේ සචින්ට චාරිකා එක්ක තරහක් තිබුණේ නැහැ. අපෝනේ අපි දෙන්න එක ෆීල්ඩ් එකේ වැඩ කරන ආටිස්ලා දෙන්නෙක්. මම මොකටද ඒත් එක තරහ වෙන්නේ? නෑ. වාගේ ඉතින් චාරිකා ගැන ඊට වඩා ලොකු තරහක් තිබුණා. මොකද වාගේ බොයෆ්‍රෙන්ඩ් හස්තික දිනුවල කලින් යාළුවලා හිටියේ චාරිකාත් එක්ක. මේ ඕගලොන්ට කවුද ওই බොරුව කිව්වේ මේ? ওই ගොසිප් කාරුන්ගේ බොරු කතා. සචිනී. එතකොට මේ ඉන්නේ දීපිකායි රන්වීරෝ හිටිය. හරි හරි මම පිළිගන්නවා මේ දෙන අතර සම්බන්ධයක් තිබ්බ කියලා. හැබැයි චාරිකාගේ ආදර දැලේ පැටලලා හිටියේ. එයා මහත්කේ ආවට පස්සේ තමයි ඇත්ත ආදරේ මොකද්ද කියලා තේරුම් ගත්තේ. ඊට පස්සේ ඉතින් එයා චාරිකාව දාලා මගේ ළඟට ආවා. චාරිකාට හොඳම යාළුවා තුන්දෙනෙක් හිටියා. අෂේන්, මේනක, යෂාන්. මේ තුන්දෙනා එකතු වෙලා චාරිකාව ජනප්‍රියව නිලිය කරන්නේ ගොඩක් මහන්සි වුණා. මහලකෝ යාළුකම. චාරිකාට හැමතැනම කොල්ලො හිටියා. ඔය කොල්ලො දෙනත් එහෙමයි. හරි. එතකොට යෂාන්? යෂාන් කියන්නේ මහගිනි බෝම්බයක්. අර මාළවේ තියෙන සලෝන් එකත් එයාගෙන. යෂාන් කියන්නේ දියරෙද්දෙන් බෙල්ල කපන જાතිය ගෑණියෙක්. චාරිකාත් එක්ක මහලපුවට යාළුකමක් තියෙනවා කියලා එන්නුවට ඒ ඔක්කොම පොල්. කාලකන්‍ය මගේ චාරිකාව මට නැති කරපු කාලකන්‍නි මිනී මරුවා. චාරිකාව මරුපලිය මිනිහගෙන් ගන්න. හෙලෝ යෂාන්. ඔයා අපේ හොඳයි. මං කොහොමද අඳුරලා දෙන ඉඩියේ? මේ කමල්. දැන් ඔය ප්‍රශ්න කිරිල්ල නවත්තන්න. ස්ටෑන්ඩ් අප්. ඔයාගේ ප්‍රශ්න කළ ඉවරයි. ඔයාට දැන් යන්න පුළුවන්. සචින කියල කියන්නේ හස්තිකගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නේද? ඒ වගේම දුනුවිල මහත්තුමා කියන්නේ සර්ගේ මස්සිනා. මම කවදාවත් හිතුවේ නෑ සර් වගේ කෙනෙක් ඒ වගේ 2.50 දේශපාලකයෙක්ගේ නූල් උකඩක් වෙයි කියලා. අයිසි සුදීර මේ වට දේශපාලකයෝ විතරක් නෙමෙයි උන්ව පත් කළ යවන මහ ජනතාවත් වග කියන්න ඕනේ. මට තියාගන්න එක. මම ඕගලන්ට මීට කලින් කීප වතාවක් කියලා තිනවා මේ හස්තිකගේ ප්‍රශ්නට අත දාන්න එපයි කියලා. ඒක මම පෞද්ගලිකව විසඳ ගන්නවා.
ओके हेलो मैं पुलिस हिंद मम्मी आरंच कथा करी मैं चारिका गुड़ की मरने संबंध आरंच नहीं मम्मी नमक है ओह मगे लंक दिन तीन यदा चारिका व्यम गुड़ मरण नाप दिना या गिदरी बेहन गीप वाहन नंबर रे ओह के एच दिसी हताई दिस तुना हरे ओके हरे अब यह मुड़ी ना पटंग तम मिथन टेबिल ला डो बेल रिंग कर देने सर मां कालीन सारे क्यों है बिल्ली का गेहूं अतुल ट्राव पेटी दी सर ऐस ऐस सर उनका चालीन सारे हाल उनका उल्लू का ना था कल ना तमुंड न तेरे ना डे अभी कराने तमुंड के होंदे टबी एक तेरुं कर एं तमुंग सैमसंग में खाले बने तो हम जाकर बेहतरी कर लाभ लिखिया बोली में बेचने आई ला दो बिल्ली का रिंग कर इधर बस से चारी का नहीं ला दोरा इधर बस से बस वो आ तुल्टा था तुल्टा गाने का लिंग तब उनके बैल ले लोग गाने हरे मैम तन तब उनके हुआ चारी का यान गड़े तब उनको देखा बो हैटिये मक ऐतुल्टा गाते के हेबाई टीका खालीन दून काट उत्तरे की हुए चार कायन गट मुलिम तमुंग बेनल एलव गाता ईट पास से एतुल गाता गया कारण मटिया पेटल लाती है अपनी कियान डगो अत्र मुकादे सिद्ध होने के अरे काल ना एतुल आठ पास से मैं यार ईट गने बिंदा थी चार काट बिट्टी पे ऐ मत अपने लगा
හොඳට කල්පනා කරලා බලන්න. තමන් වෙඩි තිබ්බ මෙතන ඉඳන්ද? එහෙම නැත්නම් දොර ළඟ ඉඳන්ද? එහෙම නැත්නම් වෙන තැනක ඉඳන්ද? මෙල් සර්. මොකක් මතකද ඔළුව නිකන් මොකක් විකාරයි වගේ. මම තන්නේ චාරිකා විශ්ව වෙඩි තිබ්බ කියලා විතරයි. මම දොරේ දොරේ බෙල්ල ගැහුවා. ඊට පස්සේ එකපාරක් ගහලා දොරේ බෙල්ල ගැහුවා. නැහැ. තාමත් සීරසියක් ෂුවද චාරිකාව මෙරවි කල්නමයි කියලා. बरपतल प्रश्न Thank you.
Hello, boss. Where are you? මගේ ෆෝන දිහා නෙවෙයි ස්ක්‍රීන් එක දිහා බලන්න. දැන් පැයක් තිස්සේ බලන් තමයි ඉන්නේ අපි. මන්නම් කියන්නේ ලංකාවේ හැම ෆෝන් බොක්ස් එකකටම CCTV කැමරා හයි කරන්න. ළමයි අපි අවධානය යොමු කරන්න ඕන සුලභ දේ තුල තිබෙන දුලභ දේ පිළිබඳව. स्टॉप फोन बॉक्स के तीन पत्र हैं ना इधर बस बिनाड़ी भाग के निकाले आए थे ना अन्ना ज़ूम कर ज़ूम तब वही नर्क डिलीवरी बॉय बिजनेस बिजनेस दिनों कर गया अंदर काले हारे बिजनेस से मैं कमाल मुकाद दूने मुना वेंडल मंगलार चैप्टर को क्लोज कर देना फुल सूट दे मुना खालना ये चैप्टर को क्लोज खालना खालना मरना पुलिस बोरगी ने सर 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 तमसे हितवद तमसे अपने डा की वो सेहर में आप पीलीगत्ता की हाँ सर मैं बोरगी हुए ना सर बोरगी हुए ने वो तमसे बोरगी हुए ने मैं संपूर्ण अत्त की हुए इतने पास से तमसे डा हम तो जून ने का क्या मिल ला 119 ने का कॉल कर ला तब क्या लग गया मैं किया बार ने तमसे देख कहाँ मध्य कम ආයත් 119 හරහා කියන්න තියාගන්න නේද? එදා කාර් එකේ නම්බර් එක ලියාගත්ත කියලා මං කිව්වේ නැත්තේ. මට බය හිතුණා සර්. බය හිතුණා? ඔව් සර්. මම මොකටද මේ කොහෙවත් යන දෙයකට පැටලෙන්නේ කියලා මට හිතුණා. එහෙනම් මොකද එදා තමයි 119 එකට කෝල් කරලා කාර් එකේ නම්බරය දුන්නේ? මට හිතුණා සර් එදා මං කරපු දේ වැරදි කියලා. එහෙනම් දැන් මම පොලිසියට අත්තම කියන්න යුතුයි. අනිත් එක තව දවසක් ওই කාර්යය මම දැක්කා. කොහෙද? මම දවස ඩිලිවරි එක කරලා ආපහු එනකොට ওই කාර්යය මම ඕඩර් කරේ ගියා. මට සග්ගා නම්බර් එක මතක් වුණා. මම එහෙම මේ කාර්යය ෆලෝ කරා. දවසට එහෙම කරන්න බයක් දැනුනේ නැද්ද? කවුරු හරි මගේ පස්සෙන් ආවොත් මට බය වෙන්න තිබුණා සර්. ඒත් මම මේ පාර යන වාහනේ පස්සෙන් යන්න බය වුණේ නැහැ. ඉතින් දවස දෙකක් ඒ වාහනේ කොහෙද ගියේ කියලා? ඔව් සර්. ඒ කාර් ගිහලා හොටෙල් එක ගාව නැත්තේ. ගිහලා මෙන්න මේ මාත්‍යත් එක්ක තමයි කතා කළේ. මොන මාත්‍යත් එක්ක?
මම ෆෝන් එකේ පේන්නද? මරලා දාලා නිතක පොලිසියට අත්වැඩි තියලා ඔබ දන්නවද අන්තිමට මේ සේරම අපේ පැත්තට එන්න පුළුවා එහෙම වෙන්නේ කොහමද බං වෙන්න පුළුවා සචිනිගෙන් පොලිසියෙන් ප්‍රශ්න කරලා කවුද දන්නේ මොනවා කියලාද කියලා මේ සකින්ද ප්‍රශ්න දීලා අපිත් එක්ක නෙමේ චාරිකත් එක්ක නෑ යශානි හරි සචිනි දන්නවා චාරිකාගේ හස්තිකගේ සම්බන්ධය කැඩුනට පස්සේ අපි දිගටම චාරිකාත් එක්ක හිටියා කියලා. ඒ විතරක් නෙමෙයි. සචිනි දන්නවා එයා හස්තිකත් එක්ක ඉක්මනට යාළු වෙච්ච එකට අපි ඇත්ත එක කේන්තියෙන් ඉන්නේ කියලා. කොහොම වුණත් මොනවත්ම සිද්ධ නොවී ওই විදිහට කලබල වෙන එකේ කිසිම තේරුමක් නැහැ. අනිත් එක පොලිසිය අපේ පැත්තට බෝලේ පාස් කළා නේද තාම? कलबल विपा किसी में वेनसा मीन हेड पेन्न पा हरिद रेस्टारेंट म्यूजे हेरि अशन मेतन सेलवाड़ी वेलावट कवदावा यशानी अदे वेरिटी गोल बार दी मिथन එතකොට මේක තමු චාරිකා නැති වුණා. ඒ වගේම චාරිකා මැරුවා කියලා පිළිගන්න මිනිහත් නැති වුණා. සර් කියන්නේ මෙච්චර දෙයක් වෙලත් අපිට අපේ වැඩක් බලාගෙන ඉන්න කියලාද? හා? දරන් ඉති නෑනේ. සමුන්ට ඒවලට විසඳුම් හොයාගන්න පුළුවන් නේ. අපි මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්නේ නෙමේ අපි ටිකක් කතා කරන්න යාවේ. මේ සර් මොකෝ මේ වෙලාවද? मंगा भी कथा कर तम मुण से मंगा भी कथा करेंगे निजी ने मेगा मुका संविधानिक वड़क है भाई मैं निकम हित ना कौर हरी कने खलन चारिका की मिनी मेरे मैं बाले संबंध कर කාගෙර බලපෑමකට පපොච්චාරණයක් කරා කියලා. ඔව් සර්. කලනට වෙඩි වැදිච්ච වෙලාවෙ කලන රවිෂලට මොනවා හරි දා කියන උත්සාහ කරලා තියෙනවා. හැබැයි කලනට ඒක කරගන්න බැරි වුණා. මිනිමරෝ දැනගෙන හිටියා කලන කොයි මොහොතේ හරි ඇත්ත කියයි කියලා. අන්තිම මොහොත ක්‍රියාත්මක වුණා. අන් වගේ රහස් පරීක්ෂකිරු විතරක් නෙවෙයි. අශේන්ලා වගේ සාමාන්‍ය මිනිස්සුකට වුණත් හිතන්න පුළුවන් මේ ප්‍රශ්නේ කොච්චර බරපතලද කියලා. චාරිකාගේ මරණේ කල්නගේ මරණය අතර මොකද්ද සම්බන්ධයක් තියෙනවා කියලා මට හිතෙනවා.
තුන්දෙනාගෙන් වැඩිපුර මට විශ්වාසයක් තියෙන්නේ අශෙන්ගෙන්. අශෙන්ගේ පෙනුම හැසිරීමේ තියෙන දඩබ්බර ගති නිසා මට හිතෙනවා අශෙන්ට වැරද්දක් දරා ගන්න බෑ කියලා. මට කතාවකුත් තියෙනවා අශෙන්. උපාසක බලලා මියෝ දෙන්න අල්ලනවා කියලා. මට හිතෙන්නේ අශෙන්නේ උපාසක බලලා නෙවෙයි. අනේ Thank you, sir. Ashen, me vahane andiru na. Nae, sir. එතකොට මේ වාහනේ නවත්තලා තියෙන්නේ මේ රෙස්ටුරන්ට් එක ඉස්සරහා. සර් මේ රෙස්ටුරන්ට් එක ඉස්සරහා වාහන කීයක් නම් නවත්තනවත් සර්? අනිත් එක මම මේ රෙස්ටුරන්ට් එකෙන් එළියට බහින්නත් බොහොම කලාතුරේ. එතකොට අශෙන් බොහොම කලාතුරකින් මේ රෙස්ටුරන්ට් එකෙන් එළියට බැහැලා ඒ වාහනේ ඉන්න කෙනත් එක්ක කතා කරන ෆොටෝ එකක් තමයි මේ. එතකොට අශෙන් කියන්නේ මේ වාහනේවත් මේ වාහනේ ඉන්න කෙනාවත් අශෙන් දන්නේ නැ කියන එකද? සර් මේ ෆොටෝ එකේ ඉන්නේ මම තමයි සර් ඉතින්. ඒ වුණාට මේ වාහනේ ඉන්න කෙනා මං අඳුරනවා කියලා මේකෙන් කියන්න බෑ නේ සර්? මං නම් ඔය විදිහට නොදන්න කෙනෙක් එක්ක කතා කරගෙන ඉන්නේ නැහැ සර්. දවසකට මේ රෙස්ටුරන්ට් එක ඉස්සරහා ඇවිල්ලා වාහන කීයක් නවත්තනවද? සමහරු පාරවල් අහනවා. තවත් සමහරු ඇවිල්ලා සර් අහනවා මේ රෙස්ටුරන්ට් එකේ කෑම ගැන. තවත් සමහරු ඇවිල්ලා රූම්ස් ගැන අහනවා. ඉතින් හේ ඔය වෙලාවක ගත්ත ෆොටෝ එකක් වෙන්නේ නැති සර්. ලොකෝට හිතන්න දෙයක් නැහැ නිෂිකා. මේක මං හොස්පිටල් එකෙන් බලෙන් ආපු පළවෙනි වතාව නෙවෙයි. ඇයි රවිෂමි ඔය විදිය පිස් වැඩ කරන්නේ? ඔය විදියට ඔයාගේ ජීවිතේ අනුතරේ දාගන්න එක හොඳද? ආ නිෂිකා මේ වෙඩිල්ල වැදලා තියෙන්නේ මගේ අතට. ඔයා නම් කවදාවත් හැදෙන කෙල්ලෙක් නෙමෙයි රවිෂමි. නිෂිකා මට වෙඩි වැදුනට පස්සේ මොකද උනේ? 119 කෝල් එකක් ආවා. එදා චාරිකා උයන්ගොඩේ ගෙදර ඉඳලා එළියට බහලා ගියපු මිනිස්සු දෙන්නගේ වාහනේ නම්බර් එක ගැන කියලා. අපි ඔයාලා බලද්දී කෝල් එක දීලා තිබුණ වෙන කවුරුත් නෙමෙයි අසිත. අපි අසිතව ගෙනල්ලා ප්‍රශ්න කරා. අසිත එදා වාහනේ නම්බර් එක ලියාගෙන තිබුණා. පොලිසියට වාහනේ චාරිකාගේ ගෙදර ළඟ අතුරු පාරක තිබිලා හම්බුණා. හරියටම ඔයාලට වෙඩි තියන ටික වෙලාවකට කලින් පොලිසිය වාහනේ ළඟ රැකලා ඉඳලා කවුරුත් මාව නැති නිසා පොලිසියට ගෙනාව වාහනේ. වාහනේම අශෙන්ගේ රෙස්ටුරන්ට් එක ඉස්සරහා නවත්තලා තිබුණා කියලත් ඒ වාහනේ හිටපු කෙනෙක් අශෙන් එක කතා කර කර හිටියා කියලත් අපිට සාක්ෂි තියෙනවා. එහෙමද? මං කැමති මේනගත් එක ටිකක් තනින් කතා කරන්න. මේ ගහගන්න මේ මං දන්නවා තමුන් නයින්ස් එකයි කියලා. උපාසක බලල්ලු මියෝ දෙන්න අල්ලනවා කියලා කියමනේ. ඒක උපාසක නොවන බලල්ලු විසින් උපාසක බලල්ලුන්ට ඉරිසියාවට හදපු කතාවක්. මට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ සර්. ඔය තුන්දෙනාගෙන් මේනක අයින්සකයි කියලා මම දන්නවා. මම මේනකගේ බෑග්ග්‍රවුන්ඩ් සර්ච් එකක් කළා. ඒකෙන් අපිට ඔප්පු වුණේ මේනකට කිසිම නීති විරෝධී වැඩක් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි කියලා. හැබැයි අශේන් එහෙම කෙනෙක් නෙවෙයි. අශෙන් මේ දේවල් වලට සම්බන්ධයි කියලාද? මම නෙමෙයි කියන්නේ. මේ සාක්කී කියන්නේ.
මේක තියෙන වාහනේ චාරිකා ව්‍යංගඩව ඝාතනය කරපු ඝාතක පැනලගේ වාහනේ මේ වාහනේ කලනව මරපු දවසේ අතුරු පාරක තියලා පොලිසියට අහු වුණා මේ ෆොටෝ එකේ තියෙන්නේ කලනට වෙඩි තියන්න දවස් කීපයකට කලින් මේ වාහනේ රෙස්ටුරන්ට් එකේ පාක් කරලා තියෙන පික්චර් එක තේරෙනවද මේ වාහනේ ඉන්න මිනිස්සුත් එක්ක අශේන් නේද මොනවා හරි කතා කරලා තියෙනවා මේකට දැන් පේනවනේ අශේන් ටික ටික මේ ප්‍රශ්නෙට පැටලෙන්නේ ඉතින් ඉන්න දෝ ටිකක් ගින්දරට දාන්න චාරිකා ඔය වගේ බල්ලෙක්ගේ අලුවත් ළඟ තියාගන්න හොඳ නැහැ අපි යමු जनप्रियन සචිනී නෙමෙයි මට තනගේ තියෙන දීපිකා පදුකෝණ එක් වුණත් කමන්නේ මට ඕනි දිනන්නේ මතකද ඉතින් අපි කතා කරපු ප්ලෑන් එක මං කැමතියි ප්ලෑන් එක ඔයාට ජනප්‍රිය නිලි වෙන්න මොනතරම් උවමනාවක් තිබ්බත් අසින්ගෙන අපි යෝජනාවට කැමති වෙන්න එපා ප්ලීස් අපි දන්නේ නැහැ ප්ලෑන් එක බාර දීපු මිනිස්සුන් මොන වගේ මිනිස්සුද කියලා අපි අඳුරන්නේ චාරිකාව ජනප්‍රිය නිලිය කරන්න. එමෙ තෝ මේ කාටත් කරදර ගන්න පිටුවේ නෑ. හැම දෙයක්ම මොලේ දම්ම කියන්නේ. එමින් පැහැදිලි. චාරිකාට තදින් මූමනාව තිබ්බා මේ අවුරුද්ද ජනප්‍රිය නිලිය වෙන්න. ඒකට අශේන් උන්ට ප්ලෑන් එකක් ගෙනාවා. පෝට් සෙරමනි එකට දවස් කීපයකට ඉස්සෙල්ලා චාරිකාගේ ගෙදරට මිනිස්සුන් පැනලා කලබලයක් කරලා මිනිසුන්ගේ සිම්පති වෝට්ස් ගන්න. කලබලයක් කිව්වේ මිනිස්සු තුවක්කුවක් කරන් ඉඩ පැල්ලා වෙඩි දෙක තුනක් තියලා බඩු වල ඩැමේජ් කරලා පහවදා උදේ හැම මීඩියා එකම යනවා නාදරුණු තුවක්කරුවෙත් චාරිකාව යනකොට මරන්න හදුවා කියලා. අශේන් කිව්වා ප්‍රොෆෙෂනල් කෙනෙකුට මේක බාර දෙමු කියලා. ලලිතව මෙන්දර කලින් ගෙදර යවලා සිද්ධිය වෙච්ච දවසට පහවදා උදේම ලලිත ගෙන්න ගමු. එහෙම කියලා යෝජනාවක් එතකොට මේ සිද්ධිය දකින්නේ මුලින්ම ලලිතා. එතකොට ඒක නෝමල්. එතකොට CCTV සේවා දවස් දෙකකට කලින් අපි ඕෆ් කරා.
එතකොට කවුද වැඩේ බාර දුන්න ප්‍රොෆෙෂනල් මිනිස්සු? වැඩේ කාටවත් බාර දෙන්න උන්නේ නැහැ සර්. එදාම තමයි කලන සැලුනේ ඉඳලා පැන කලබලයක් කරේ. ඒ සිද්ධියෙන් පස්සේ චාරිකා අපි හැමෝටම මැසේජ් කරා ප්ලෑන් කරපු වැඩේ කැන්සල් කරනවා. හොඳට කල්පනා කරලා කියන්නේ මේක. ඇත්තටම කාටවත් මේ කොන්ට්‍රැක්ට් එක බාර දුන්නේ නැත්ද? නෑ සර්. මට ඒක සාධිකවම කියන්න පුළුවන්. දන්නවද මල් ලංකාවට ආපු ගමන් අපේ අප්පච්චි මට මොකද්ද කිව්වේ කියලා. එයා මට කිව්වා දැන් මේ ෆැෂන් හවුස් එකේ ලාභ ගොඩක් අඩු වෙලා කියලා. Good morning හස්තික බේබි. මට ආරංචියට අයියේ රටේ ඉඳලා ආවේ කියලා. ගුරුගේ මොකද මේ වෙලාව? අපේ අප්පච්චිගේ තව නඩුවක්වත් උස්සන් ආවා. නෑ 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 බේබි. මේක බේබිටම අදාළ කාරණාව. මේක බේබිත් එක්ක විතරක් කතා කරන්න තිබුණත් හොඳයි. හරි. හරි. එහෙනම් දැන් දවසට ගිහලා වැඩ කර. මම කතා කරාම ඇවිල්ලා මේකේ ලාභය අඩු වෙන්න හේතු මට කියන්න ඕන. එකා එකා කියන්න ඕන. හරි. දැන් අර චාරිකා උයන් වලට අරන් දීපු ගෙදර පස්ව අයිතිය කාටද පවරලා දීලා තියෙන්නේ? කාඩ බවරන්න දැයිසේ ඒක මං අරන් දුන්න ගියේනේ. චාරිකා මන්නට පස්සේ ඒ ගෙදර පසු අයිතිය වෛශ්‍යා කේතිකේ කියලා කෙනෙක්ට පවරලා තියෙනවා කියලා මට ආරංචියක් ආවා. කොහොමදයි සේම් වෙන්නේ? චාරිකා මරුණට පස්සේ ඒක අයිති වෙන්න ඕන මට. මොකද ඒක මම අරන් දුන්න ගියේනේ. මොකද වෛශ්‍යා කේතිකේ කියන්නේ? අනේ කෙල්ලගෙන පොඩ හොයලා බලන්න. पुलिस උඹ ගොම්මි හරකා වගේ සේරම මමරුවා. ආ නැද්ද? නෑ. අනේ. අනේ දෙන්නම ඉඳන් රණ්ඩු වනවත් කරන්නක ප්ලීස්. රණ්ඩු කළා හරි මේ ගොම්බුරුවේ කන්නවත්තන්න ඕනද ශානි? මේ? ඔබට මගේ කන්නවත්තන්න බෑ. හරි? මම වැඩ කරන මගේ හිතට එකග. මේ වෙලාවේ ආවේගෙන් වැඩ කරන්න එපා මේනක. අපි වචනයක් පිට කරද්දි දෙසරයක් නෙමෙයි දහසරයක් හිතලයි කතා කරන්න ඕනේ. අනේ හරි ශානි. මේ වෙලාවේ පොලිස් කාර්යෝ කුකුසුවගේ අපි පස්සෙමයි. ඔබට ඒක තේරෙන්නේ නැද්ද? තේරෙනවා. පොලිසිය අපි පස්සෙ ගන්නේ ඇයි? අපි චාරිකාගේ යාළු තුන්දරන් ඉඳලා. අපි කරන්නේ මේ වෙලාවේ පොලිසියට චාරිකාගේ මිනිමරුව හොයන්න උදව් කරන්නේ. මේනක පොලිසියට උදව් කරනවා කියන්නේ සේරම වමාරලා දාන එක නෙවෙයි. ඒකෙන් වෙන්නේ අපි තුන්දරට ලොකු ප්‍රශ්නයක්. ප්‍රශ්නයක්? මට ලොකු ප්‍රශ්නයක් වෙන්න තිබ්බ එක මම නැවැත්තුවා. මොකද්ද? ඔව්. පොලිසියත් එන්නේ. චාරිකාලා ගෙදරට පැනලා ඩැමේජ් එකක් කරන්න කියලා කොන්ත්‍රාත්තු බාර දුන්න කාටද කියලා මම පොලිසියට කිව්වේ නැහැ. හැබැයි බොය දඟල්ලේ විදියට මම ඒක දැනන් හිටියා නම් ඒකත් මම පොලිසියට කියනවා. बुद्धि में अपराध
මිස්ටර් හස්තික නීතියට ඕනම දොරක් අරින්න පුළුවන්. මට මිස්ටර් හස්තිකගෙන් වැදගත් කනුකයක් ගන්න. හරි. එළම මට වටේ යන්න නැතුව කියලා ටික ගෙලින්ම කියනවා. මොකද මට ගොඩක් වැඩ තියෙනවා. චාරිකායි හස්තිකගේ සම්බන්ධය කැඩිලා දවස් 3කට පස්සේ චාරිකාව චාරිකාගේ ගෙදරදී වෙඩි තියලා මරනවා. චාරිකාගේ මර්ඩර් එක පරීක්ෂණය කරන කෙනෙක් විදිහට මට දැනගන්න ඕන ඇයි ඔයාලගේ සම්බන්ධය නතර වුනේ කියන එක. මේ චාරිකාව මේ රටේ මිනිසුන්ට පට්ට නිලියක් වුණාට මරණ යා මෙලෝ රාක් නැහැ. මොකද ඒ දින් ටැලන්ට් එක. එයාගේ තියෙන එකම එක ටැලන්ට් එකයි. මොකද නෝ ඒ ටැලන්ට් එක? දකින දකින මිනිහව දැලේ දාගෙන සුද්ධ කරන්නේ. ෆීල්ඩ් එක හැමෝම යාට බයිනෝ. හැමෝම තරහයි.